විශෂම පසුපල පිතිකරුවන් පිත්තෙන් කණ්ඩෑමට ලබාදන දායකත්තය ගනත් සෑහන වශයෙන් කතාබාට ලක්ුණා NDB නිියස්තියදී රිස් එකක් නැතුව කික් එකේ වන් ට්‍රන්ස්ර්ස් කරන්න වගේම චිල්ල එකේ බිල්ස් පේ කරන්න. අයිබුවන් මම මලින්ද සෝර්ණමල් බණ්ඩාර පපර වෙනුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට ශ්‍රී ලංකා කණ්ඩෑමත් නවසීලන්ත කණ්ඩෑමත් අතර පැවැත්වෙන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගේ හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නිමිතව තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම පළමු තරගය ගැන සඳහන් කරොත් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 63ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සමත් වුණා. දවස් පහ පුරාවටම තරගය ඇදී ගියා. වර්ෂාවෙන් එළවුණු බාධා වුණුත් එක්ක, විටින් විට එළවුණු බාධා වුණුත් එක්ක අවසන් දිනේ දක්වාම තරගය ඇදී ගිහිල්ලා අවසානයේදී පස්වෙනි දිනේ ඉතාමත් වේලාසනින්ම තරගය නිමා කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඉඩකඩක් ලැබුණා. මිනිත්තු 15ක් වගේ වැය කරමින් තමයි උදෑසන කාලයේ සිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් කඩුළු දෙක බිඳ දමා ගනිමින් ජයග්‍රහණය වාර්තා කර ගැනීමට ඉඩකඩක් ලැබුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකින්ගේ දක්ෂතා ගැන සඳහන් කරොත් කමිදු මෙන්ඩිස් ඉතාමත් හොඳ ආරම්භයක් ඔහුගේ ටෙස් කැරියකට වාර්තා ලබාගෙන ඉන්නවා මේ දක්වා. ඉතින් ඔහු ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා පළමු ඉනිමේදී. ඒත් එක්කම දෙවැනි ඉනිමේදී අත්දැකීම් බහුල පිතිකරුවන් ඉදිරියට ඇවිල්ලා ඉතාමත් හොඳ කන්ට්‍රිබියුෂන් එකක් ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේට ලබා දීමට සමත් වුණා. දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල්, ඒත් එක්කම ඇන්ජලෝ මැතිව්ස් ඉතාමත් හොඳ අර්ධ ශතක වාර්තා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ ඉතාමත් හොඳ ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබීමට සමත් වුණා. ඒත් එක්කම පන්දු යෑම ගැන සඳහන් කරොත් පළමු ඉනිමේදී සැලකිය යුතු මට්ටමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නට තරම් හොඳ මට්ටමකට දක්ෂතාවයක් කීමට ඉඩකඩක් ලැබුණේ ප්‍රභාජ් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස් සහ ධනංජිත් සිල්වත් යම්කිසි ආකාරයකින් පන්දු යෑම සිදු කරා. කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී ප්‍රභාජ් ජයසූරිය ධීරයට ඇවිල්ලා ඉතාමත් හොඳ ඉස්වැල් එක දිගට දාලා දීලා ඉතාමත් හොඳින් කඩුළු පහක දස්කමක් නැවත වතාවක් වාර්තා කර ගැනීමට ඉඩකඩක් ලැබුණා. ඔහුට විශේෂම ඔහු මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඉතාමත් සෑහෙන හොඳ වාර්තාවන් ඔහුගේ නමින් ලියවිලා තිබෙනවා. ඉතින් ඔහු මේ ටෙස්ට් ක්‍රීඩ තරග රටාවට ඇවිල්ලා ඉතාමත් අඩු කාලයක් තුළ ඉතාමත් හොඳින් දස්කම් අතර ඇවිල්ලා තිබෙනවා. අපි සඳහන් කරන්න පුළුවන් රචින් රවීන්ද්‍ර ඉතාමත් හොඳ ඉනිමක් නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ඉනිමේදී ගොඩනගා දීමට සමත් වුණා. නමුත් ශතකයේ ආසන්නයේ ඔහු දැවී ගියා. ඒත් එක්කම ඔවුන්ගේ නවක වේග පන්දු යවන්න විලියම් මොරෝක් ඉතාමත් හොඳින් මේ තරගයේ පුරාවට පන්දු යවුවා. පළමු ඉනිමේ කඩලු පහක් දවා ගැනීමට සමත් වුණා. ඉතින් ඔහුගේ දක්ෂතාව නවසීලන්ත කණ්ඩායම පැත්තෙන් ඉතාමත් බහුල වශයෙන් කැපී පෙනුණා. නිකම් බොරුවට රිස්ක් එකක් ගන්නෙ ඇයි? NDB නිියස්තියදී රිස්ක් එකක් නැතුව කික් එකේ ෆන් ට්‍රාන්ස්ෆර්ස් කරන්න වගේම චිල් එකේ බිල්ස් පේ කරන්න. දැන් දෙවැනි ටෙස්ට් තරගයට ප්‍රථම අද දිනේදී තමයි කණ්ඩායම් දෙකේ පුහුණු වීම නැවතවතාවක් ආරම්භ කරන්නේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු වීම පටන් ගන්නට ඉඩකඩ ලැබිලා තිබුණේ උදෑසන 10ට පමණ. නමුත් අද දිනේ තතරම් හොඳින් පුහුණු වීම පවත්වා ගැනීමට ඉඩකඩක් ලැබුණා. විශේෂම වර්ෂාවෙන් විටින් විට බාධාවන් සිද්ධ වුණා. ඉතින් විශේෂම උදෑසන 10ට ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු සැසිය ආරම්භ කිරීම නියමිතව තිබුණත් වර්ෂාවෙන් එළවුණු බාධාවනුත් එක්ක පස්වර උදෑසන 11ට වගේ තමයි නැවතවතාවක් පුහුණු වීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබුණේ. විශේෂම ශ්‍රී ලංකා ක්‍රීඩකින් නෙට්ස් වල තමයි ගොඩක්ම ප්‍රැක්ටිස් කරන අපිට දක්න ලැබුණේ. විශේෂම දැන් ධනංජිත් සිල්වා පළමු ටෙස්ට් තරගය ඉවර වෙලා සදහන් කළා තිබුණා. විශේෂයෙන්ම රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු යෑමගෙන ඔහු අර අපේක්ෂා කළ මට්ටමට පන්දු නැවුණු හේතුවෙන් තමයි ධනංජිත් සිල්වාටත් පන්දු යෑමට සිදු වුණේ කියලා. ඉතින් ඒ නිසාවෙන් දැන් මේ දෙවැනි තරගයට එද්දි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් දෙකකුත් සිදු කළා තිබෙනවා. විශේෂයෙන්ම රමේෂ් මෙන්ඩිස් වුණාට නිෂාන් පීරිස්ට මංගල ටෙස්වරම් හිමිකර දීපු ආකාරය තමයි අපට තොරතුරු වාර්තා වන්නේ. ඒත් එක්කම විශේෂම පසුපල පිතිකරුවන් පිත්තෙන් කණ්ඩායමට ලබාදෙන දායකත්වය ගැනත් සෑහෙන වශයෙන් කතාබහට ලක් වුණා. ඒ පළමු තරගයේ නිමාවෙන් පස්සේ ධනංජිත් සිල්වා ඒ පිළිබඳවත් සෑහෙන වශයෙන් කතාබහ කළා. ඉතින් ඔහුත් සෑහෙන ඒකේ අවශ්‍යතාවය කොතරම්ද කියලා පැහැදිලි කරලා තිබුණා. ඊට පිළියමක් වශයෙන් දැන් මිලන් රත්නායක ඔහුගේ මංගල තරගාවලියේදී එංගලන්තයේ ක්‍රීඩා කළේ තමයි හොඳින් දස්කම් දක්වා තුන්ගිරැව්වෙන්න. ඉතින් ඔහුට නැවතවතාවක් කණ්ඩායමට එන්න ඉඩකඩක් ලබා දීලා තිබෙනවා. එනෝ ලහිරු කුමාර සහ රමේෂ් මෙන්ඩිස් තමයි දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවතට යන්නේ. ඉතින් ඒ ආකාරයෙන් දැන් ශ්‍රී ලංකා කණ්ඩායම අනිකුත් කිසිදු වෙනස්කමක් නැහැ පිතිකරන ලයිස්තුවේ ආකාරයෙන්ම ක්‍රීඩා කිරීම නියමිතව ඉන්නවා. ඉතින් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ විදිහට හෙට තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම නම් කළා තියෙනවා. නමුත් නවසීලන්ත කණ්ඩායමේ කියපු ආකාරයට හෙට උදෑසන තනතිරුව පරීක්ෂා කිරීමෙන් පස්සේ තමයි ඔවුන්ගේ කණ්ඩායම ක්‍රීඩා කරන කණ්ඩායම නිල වශයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන්නේ. ඉතින් මේ ඉදිරි දින පහ පුරාවටත් මේ ආකාරයෙන්ම මේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට තොරතුරු සමීප කිරීමට මම සූදානමින් සිටිනවා. ඉතින් රැදී සිටින ශ්‍රී ලංකාවේ අංකික ක්‍රීඩා නාලිකාව දෙපාපර සමග බොහොම ස්තුතියි. Hey, have you heard about Z? Z Z. We KYC. Easy. Mobile banking. Crazy.
Education loans and salary advances. Amazing! Introducing the digital youth account. NDBZ. NDBZ from NDB Bank. The future is banking on us.